ලෝකයක් භවිත කරමින් අද ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් අත්පත් කර දෙමින් අවත් සමග ගුවන් රාජ්‍යයේ රැඳී සිටින් මේ අසහාය තරුව හෙට දිනේදී වව්බීම බලා යෑමට නියමිතව තිබෙනවා. එහෙමනම් ඉතාමත් ගෞරවයෙන් යුතුව ඔහුට සුබපතමු. ඔහු දැක බලා ගන්නට කවුරුත් ආස ඇති. ඉතාමත් ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා ඔබතුමන්ට එන්න වේදිකාවට ලූසන් පුෂ්පරාජ් ආදරණීය ක්‍රීඩා තරුවට හොඳ වේගවත් අත්පොලසන්නාදයක් දෙන්න. මේ තමයි අපේ අභිමානය. මේ තමයි අපේ රටේ ශක්තිය. අපේ රටට ගෞරවය ගෙන දුන් අසහාය අයෝමයේ සවිය රැගත් ලූසන් පුෂ්පරාජ් අපේ අදබැඳි ක්‍රීඩා තරුව එනවා වේදිකාවට. මම දන්නේ ඊයේ දවසේදී ඔහුට තිලින ප්‍රදානය කරන්නට යෙදුණු අපේ ශ්‍රී ලාංකික සහෘද අදවත් ඒ තරමටම ලැබෙන්දියාවක් දායකත්වයක් ලැබුණා. ඔබටයි ඒ උත්තම ආචාර්ය ප්‍රතිචාරය. එහෙමනම් අද දවසේදී ඔබතුමන්ට ඉතාමත් ගෞරවයෙන් ගරුතරාපතිතුමනි ඔබතුමාට ආයිත් ආරාධනා කරනවා. අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ වෙනුවෙන් ඔබතුමා තමයි අද කුවේත් රටේ ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරන අපේ ජනාධිපතිතුමා කිව්වොත් නිවැරදි. එහෙමනම් අපට ලොකු සවියක් ශක්තියක් ඔබතුමා අතින් අද අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ ගරු සභාපතිතුමා පිරිනමනවා. ඔබතුමාට ඉන් අනතුරුව ඔබතුමා පිරිනමන්න අපේ රටට අයෝමයේ සවිය අයෝමයේ ශක්තිය ලබා දුන් ලූසන් පුෂ්පරාජ් ආදරණීය ගෞරවනීය ක්‍රීඩා තරුවට මේ තිරින ප්‍රදානය කරන්නට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු තානාපතිතුමන් මේ මොහොතේදී ඒ තිරින ප්‍රදානය කරනවා. හයියෙන් හොඳ ලස්සන පොඩියක් ආයෙත් ගහමු. මේ තමයි අපේ රටට නිවැරදි ගෞරවය නිවැරදි කීර්තිය ගෙන දුන් අපේ රටේ අයෝමය සවිය. එමනම් අපි ඔහුට ආරාධනා කරමු විනාඩියක් දෙකක් ඔබ ආ ගමන් මග ඔබ ඉතාමත් දුෂ්කර ගමනක් එන්නට ඇති. ඔබතුමා අද මේ ලැබූ ජයග්‍රහණය මම හිතන්නේ අපේ රටට දෙන දුන් කීර්තිය මම හිතන්නේ මුළු මහත් ලෝකවාසී ජනතාවම රටබල් 50 ගානකින් ක්‍රීඩකයන් 360 ගානකින් ඒ ක්‍රීඩා ඉසව්ව අපේ රටට හිමි කර දුන්නා. ඔහු බලාපොරොත්තුනේ අන් කවරක් නෙවෙයි දාතික දජය පමණයි ඔහු කරපුණා ගත්තේ. කියන්න අපේ රටට දෙන්න පණිවිඩයක් අද දවසේදී අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයේ සංවිධානය කරපු මේ දැවැන්ත ප්‍රසංගයේදී ඔබතුමාට යමක් කියන්නට ඇති. ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අපි ශ්‍රී ලාංකිකයෝ සංගමයට කුවේටි මට මේ ආරාධනාව කිරීම සම්බන්ධව ඒ වගේම තානාපතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මට සමරපාලකයේ පිරිනැමුවට. ඉතින් මේ පැමිණ සිටින මාගේ ආදරණීය ශ්‍රී ලාංකික ජනතාවට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මාව මේ තත්ත්වෙන් දිරිගෙන්නුවට. ඉතින් මං ආපු ගමන් මග ගොඩාක් දුෂ්කර ගමනක්. නමුත් මගේ ජීවිතේ ලබන්න පුළුවන් එක ජයග්‍රහණයක් පමණයි මම මේ මගේ ලංකාවට මම ගෙනාවේ ඒ ඒෂියන් චැම්පියන්ෂිප් එක. ඉතින් ඊළඟ සැරේදී ඊළඟ මගේ ඉලක්කය තමයි මගේ ලංකාවේ ගොඩිය ලෝකයේ තුල වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක කියන මේ කායවර්ධනයේ කියන මේ ක්‍රීඩාව. ඉතින් අපි ඒකත් ජයගමු කියලා මම ඇත්ත වශයෙන්ම මට ගොඩාක් ප්‍රාර්ථනාවල් ගොඩාක් විශ්ස් ගොඩාක් එනවා මට Facebook එක හරහා මීඩියා හරහා. ඉතින් ඇත්තටම ශ්‍රී ලාංකිකයෙක් විදියට එක දජයක් යටතේ අපි මේ ගමන යමු කියලා මාව ශක්තිමත් කරන්න කියලා තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. බොහොම ස්තුතියි ඔයාලට. ගොඩක් ස්තුතියි. හොඳ අත්පොල සන්නාදයක් ආයෙත් ලබා දෙන්න. ඒ තමයි අපේ අභිමානය.